අයිබෝන් වාලමක තුලයින්නේ වට පිට YouTube channel එකත් එක්ක. අපි හැමෝම කැමති අපේ විවේක කාලය නිදහස්ව ගත කරන්න. එවෙනුයි සමහර අය ක්‍රීඩා කරනවා. තවත් සමහර අය පොත්පත් කියවනවා. තවත් සමහර අය සංචාරයේ යෙදෙනවා. මේ වගේ විවිධ ක්‍රියාවලි අපි අපේ විවේක කාලය ගත කරන්න යොදා ගන්නවා. ඉතින් පොදුවේ ගත්තාම අපි හැමෝම කැමති දෙයක් තමයි චිත්‍රපටිය නැරඹීම. ඉතින් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ නිදහස් කාලේ චිත්‍රපටියක් නරඹලා තමන්ගේ හිත නිදහස් කරගන්න. මේ ලෝකේ මිනිස්සු එක එක විදිහට වර්ගීකරණ වලට ලක් වෙනවා. කළු මිනිස්සු සුදු මිනිස්සු කියලා. ඉතින් මේ හැම මිනිස්සෙක්ගේම හදවතට කතා කරන්න පුළුවන් භාෂාවක් තමයි සිනමාව කියන්නේ. 18 වන ශතවර්ෂයේ යුරෝපයේ ඇති වුණු කාර්මික විප්ලවය නිසා තමයි සිනමාව කියන එක නිර්මාණය වෙන්නේ. එතනින් නිර්මාණය වුණු මේ සිනමාව අද වෙනකොට යුග ගාණක් පහු කරගෙන ඇවිල්ලා දියුණු තාක්ෂණයන් යටතේ අපිට දැක ගන්නට හැකියාව ලැබෙනවා. චිත්‍රපටි. එහෙම නැත්නම් සිනමාව කියව ගමන් අපිට මතක් වෙන්නේ ඇමරිකාව. ලෝක සිනමාවේ රජු විදිහට හඳුන්වන්නේ ඇමරිකාවේ හොලිවුඩ් පුරවරය. යුරෝපය තුළ ඉහළම ප්‍රමිතියෙන් නිර්මාණය වෙන ඕනම චිත්‍රපටියක් ඒ විදිහටම අනුකරණය කරන්න පුළුවන් දක්ෂ රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඉතින් ඉන්දියානුවන් විසින් නිර්මාණය කරනවා හොලිවුඩ් සිනමාවට නොදෙවෙනි බොලිවුඩ් සිනමාව. කොහොම වුණත් මේ බොලිවුඩ් සිනමාව හොලිවුඩ් සිනමාව තරම් තාත්වික එකක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ කිසිම දායක සිද්ධ වෙන්නේ නැති දේවල් බොලිවුඩ් සිනමාවේදී අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි ඔයාලට අරන් ඉන්නේ ඉන්දියාව විසින් අනුකරණය කරපු චිත්‍රපටි කීපයක්. ඒ කියන්නේ මේ චිත්‍රපටි ඉස්සල්ලාම නිර්මාණය වෙන්නේ හොලිවුඩ් වල. ඊට පස්සේ ඒ සිනමාවේ තියෙන එක එක කොටස් ඒ විදිහටම අනුකරණය කරලා ඉන්දියාව නිර්මාණය කරනවා වෙනත් නමකින් චිත්‍රපටිය. ඉතින් ඒ විදිහ චිත්‍රපටි කීපයක් තමයි අද අපි ඔයාලට අරන් ඉන්නේ. දිගටම එකතු වෙලා ඉන්න මේ වටපිට. වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිය ෆිල්ම්ස් ගැන ඔයා දන්නවනම් ඒව ගැනත් අනිවාර්යයෙන්ම පල්ලෙහින් මතක් කරන්න. මේ විදිය අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.